ලොකු ලොකු දේවල් නැතුව ලාපිට හදා ගන්න පුළුවන් පුඩින් එකක් තමයි වට්ටක්ක වටලප්පන්. වට්ටක්කයි සීනි පොල් කිරි විතරයි. විශේෂ අවස්ථාවක වුණ පහසුවෙන් අඩු මුදලකින් හදන්න පුළුවන් බොහොම ගුණදායක ඩෙසර්ට් එකක්. ඇත්තටම මේ පුඩිම වටලප්පන් වලටත් වඩා උකුයි. මේ වගේ පුඩිම ඔය මීට කලින් කාලා නැතුව ඇති. අද 20/24/14 මේ දවස්වල බටානා වට්ටක්ක හැමතැනම තියෙනවා. දැක්කොත් අරන් ඇවිල්ලා හදලා රස බලන්න. මේකට ඩුබායි වට්ටක්ක කියලා කියනවා. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන රෙසිපි එක වීඩියෝ කැටක් තියෙනවා. වීඩියෝ පෝස්ට් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. උකු වෙන විදියට හදන්නේ මෙන්න මෙහිමයි. හොඳ පැහුණු ලොකු පොල් ගෙඩියක කිරි අරගෙන පොලිතින් බෑග් එකක හරි පයිපින් බෑග් එකක හරි දාලා හොඳට කට ගැට ගහලා චප්ප වෙන්න ඇතු වෙන්න ෆ්‍රිජ් එකේ නෝමල් කොටසේ සාමාන්‍ය කොටසේ තියෙනවා. පැය දෙකක් ගියාට පස්සේ මේ වගේ වතුරයි කිරි වෙන් වෙලා තියෙනවා. කිරි ටික අයින් කරන්නයි යන්නේ. කටුවකින් පොඩි හිලක් හදලා මේ වගේ වතුර ටික අයින් කරනවා. වතුර ඉවර වෙන තැනදී ඇඟිලි දෙකේ මේ වගේ තද කරලා කෙලවර හිඩැස ටිකක් ලොකු කරලා කපාගෙන පොල් කිරි ටික මේ වගේ මෙෂරින් කප් එකට දාගන්නවා. බලමු අපි හොඳ උක්ක පොල් කිරි කොච්චර තියෙනවද කියලා. කෝප්පෙට වඩා ටිකක් අඩුයි. කෝප්ප 3 කාලක් විතර. කෝප්පයක් තිබුණත් කමක් නැහැ. මේ තියෙන්නේ ඩුබයි වට්ටක්ක, එහෙම නැත්නම් බටානා. දැන් මේකේ සේරම පොතු ටික කපලා අයින් කරනවා. ඇතුලේ ඇට ටික හොඳට සුද්ධ කරලා අයින් කරගන්නවා. හුඟක් ලොකුත් නැති, හුඟක් පොඩිත් නැති මේක ග්‍රෑම් 325ක වට්ටක්ක ගෙඩියක්. පොතු ඇට අයින් කරාම ග්‍රෑම් 283ක් තියෙනවා. දැන් වට්ටක්ක ටික හොඳට හොදලාගෙන අල පොඩි පොඩි කෑලි වලට කපලා ස්ටීම් කරගන්නවා. හුමාලේ එනකන් ඉඳලා වට්ටක්ක ටික ස්ටීම් එකකට දාගෙන හොඳට වහලා ස්ටීම් කරගන්නවා. ඔයාට ස්ටීම් එකක් නැත්තම් මීට කලින් මන් ස්ටීමර්ස් නැතුව සාස්පාන ස්ටීම් කරන හැටි වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ලින්ක් එක දෙන්න. ඒව බලලා ඒ විදිහට ස්ටීම් කරගන්න. ඒ ටික ස්ටීම් වෙනකන් කුළු බඩු ටික කොටා ගන්නවා. මේ තියෙන්නේ සාදික්ක. සාදික්ක ගෙඩිය මෙන්න මේ වගේ තලල ඇතුලේ තියෙන පුවක් ගෙඩිය වගේ ඒකින් කෑල්ලක් අරගන්නවා. මේකයි කරද මුංගුයි කුරුදු පොතුයි දාලා හොඳට හීනි වෙන්න කොටා ගන්නවා. කරද මුංගු කොටලා පොත් අයින් කරා. දැන් හොඳටම පිටි වෙන්න කොටා ගත්තට පස්සේ ඒ ටික පැත්තකින් තියාගන්නවා. මේ ටික කොටල ඉවර වෙනකොට වට්ටක්ක ටික ස්ටීම් වෙලා. බෙරි වෙන්න ස්ටීම් කරන්න එපා. විනාඩි 15කට පස්සේ පිහිටුඩක් ගහලා බලන්න. තැඹිලා නම් හයිය නැතුව පිහිටුඩ ඇතුළට යනවා. වට්ටක්ක ටික ස්ටීම් වුණාට පස්සේ මේ වගේ පොඩි භාජනයකට දාගන්නවා. රස්නේ පිටිම රතු සීනි ග්‍රෑම් 150ක් එකතු කරනවා. රතු සීනි නැත්තම විතරයි සුදු සීනි ගන්න ඕනේ. නැත්තම් සුදු සීනි පාවිච්චි කරන්න එපා. සීනි වලට වඩා කිතුල් හකුරු එහෙමනම් පොල් හකුරු නම් ගොඩාක් ගුණයි. ඉතින් බොරු හකුරු නැතුව ඇත්ත හකුරු නම් තමයි. උණු උණු වට්ටක්ක එකට සීනි දැම්මට පස්සේ ඉක්මනින් දිය වෙනවා. අපේ අම්මගේ රෙසිපි. ඊළඟට අපි හදාගත්තු උකු පොල් කිරි ටිකත් මේකටම දාලා හොඳට කලවම් කරනවා. හැබැයි කෑලි ඔක්කොම නැති වෙනකන්. කෑලි නැති වෙන්නම ගන්න ඕනේ නම් පෙරණ එකකට දාලා විස්කකකින් හරි හැන්දකින් හරි තද කරලා ඒ ටික පෙරා ගන්න. එහෙම නැත්තම් බ්ලෙන්ඩර් එකට දැම නම් වඩාත් හොඳයි. බ්ලෙන්ඩර්ස් හැමෝටම නැහැනේ. ඒ නිසයි ඒ ක්‍රමය කියලා දුන්නේ. කෑලි කෑලි ඉතුරු වුණොත් විසි කරන්න එපා. ඒ ටික ආයෙත් එකතු කරගන්න. දැන් බිත්තර මම දානවා ග්‍රෑම් 65 ලොකු බිත්තර 4ක්. ලොකු බිත්තර නැත්තම් පුංචි ඒවනම් තියෙන්නේ බිත්තර 6ක් දාගන්න. දාලා මෙන්න මේ විදියට කෝප්පෙකට දාලා කෝප්පෙ ටිකක් ඇද කරලා විස්කකෙන් ගන්න.
මෙන්න මේ වගේ ඇඟිල්ලට ලුණු ටිකක් අරන් එකතු කරනවා. දැන් වැනිලා තේ හැන්දකුත් දාගන්නවා. වැනිලා නැත්තම් කමක් නැහැ. අපි කරදමුග්ග කුළුබඩු දැම්මනේ. මේ වගේ පොඩිමක් හදනකොට බ්ලෙන්ඩරේකට දාලා බිත්තර බීට් කරන්න එපා කියලා අපේ අම්මා YouTube එකේ ප්‍රථමවරට කියලා දුන්නා. ඒක මතක තියාගන්න. දැන් වට්ටක්ක පොල් කිරි සීනි මිශ්‍රණේ බිත්තරේකට දාගෙන කලවම් කරනවා. දැන් හොඳට කලවම් කරලා කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු කුඩු ටික දාගන්නවා. දාලා කලවම් කරලා මේ වගේ වීදුරු බෝල් එකකට දාගන්නවා. වීදුරු බෝල් එකක් නැත්තම් මීට කලින් මම කළා පුංචි පුංචි කප්ස් වලට දාලා එන අමුත්තන්ට කප් එක ගානේ දෙන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා ලින්ක් එක දෙන්නම්. ඒ විදියට කරන්න. ස්ටීම එකේ මේ තට්ටුව දැමම හුඟක් උස වැඩි. පීනි වදින ඉඩ තියෙනවා. අන්න ඒ නිසා තට්ටුව අයින් කරලා වතුර දාලා කූලින් රැක් එකක් තියලා ඒකේ උඩින් තියෙනවා. ඇලුමිනියම් ෆොයිල් එකක මේ වගේ හිල් ටිකක් විදලා පුඩින් දාපු වීදුරු බෝල් එක ඇලුමිනියම් ෆොයිල් එකකින් වහනවා. ඇලුමිනියම් ෆොයිල් එක වටේට හොඳට තද කරන්න. මේ ෆොයිල් එක නැවත නැවත ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. වතුර එක නටනකන් ඉන්න. නැටුවට පස්සේ ලිප ඔෆ් කරන්න නැත්නම් අතට හුමාලි වැඩි. ඊළඟට පුඩින් බෝල් එක මේ වගේ කූලින් රැක් එක උඩ තියලා ලිප ඔන් කරන්න. බිත්තර දාන පුඩිමක් ස්ටීම් කරනකොට ඉතාම වැදගත් දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ රෙසිපි එකේ පළවෙනි විනාඩි 15 අඩු ගින්දරේ ස්ටීම් කරන්න. ගින්දර වැඩි වුණොත් බිත්තර ටික එක පාරටම ඔම්ලට් වෙලා තද වෙනවා. අපේ අම්මා මේ ටිප් එක හැමදාම කියනවා. විනාඩි 15කට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගන්න. විනාඩි 45කට පස්සේ මම ටූත්පික් එකක් දාලා බලනවා. ඒකේ ඇලිලා නැහැ. ඒ කියන්නේ ස්ටීම් වෙලා. ඇලිලා තියෙනවා නම් ආයෙ සැරයක් තියලා ස්ටීම් කරගන්න. ටූත්පික් එකක් නැත්තම් හීනි පීතුඩක් හරි දාලා බලන්න. දැන් මම වටේට මේ වගේ රබර් ස්පැචූලා එකකින් බුරුල් කරනවා. බුරුල් කරලා ඕමම වහලා ටිකක් වෙලා තියෙනවා. තිබ්බට පස්සේ මෙන්න මේ විදියට අනිත් පැත්ත හරවල ගන්නවා. අපි මේකට කැරමල් එහෙම දැම්මේ නැහැ. සාමාන්‍ය විදියටයි ස්ටීම් කරේ. කපන්න ලේසි වෙන්න ෆ්‍රිජ් එකේ තිබ්බ කූල් වෙන්න ඊට පස්සේ කපන්නේ. දැන් මම මේකට කිතුල් පැණි ටිකක් උඩට දාගන්නවා. තව රසවත් වෙන්න. ඔයාට කැමති නම් දාන්න පුළුවන්. නැතත් රසයි. අමුතු වෙනවා නම් ලස්සනට දෙන්න ඕනේ නම් එහෙම දාගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට කැපුවම 6 දෙනෙක්ට විතර දෙන්න පුළුවන්. පේනව නේද? හරිම ලස්සනයි. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. දැන් ඔයාට ගෙදර වටලප්පන් හදන්න හිතුනොත් වට්ටක්කක් වාරයට නම් වට්ටක්ක එකතු කරගෙන හදන්න ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ආහා දිව්‍ය ලෝකේ රහයි. මේ පුඩිම අපේ ගෙදර එක්කෙනෙක්ගෙන් බේරගන්න බැරි වුණා. ඒ කවුද දන්නවද? ඒ තමයි මම. කන්න ආස හිතෙනවා. නවත්තන්න හිතෙන්නෙම නැහැ. මේ වගේ තව වටලප්පන් වර්ග කීපයක් තියෙනවා. ඒ වගේමයි හුමාලින් තම්බන පුඩින් වර්ග, හුමාලින් තම්බන කේක්. ගොඩාරියක් ජාති තියෙනවා. ඒ හැම එකක්ම බලන්න ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයාලගේ යාළුවෙක් එක්ක කෝල් කරනකොට ෆෝන් එකෙන්, ඒ වගේමයි ඊමේල් වලින්, WhatsApp එකෙන්, Twitter එකෙන් ෂෙයා කරන්න යාළුවන්ට. ඔෆිස් ගියාම යාළුවන්ටත් කියන්න. ගෙදර උයලා කෑම කන මගේ රටේ ආදරණීයයන්ට, දුවල පුතාලට, මේ හැමෝටම බොහෝම ස්තුතියි කියලා කියනවා. බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි, ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න.